මේ වගේ දෙයක් කරන්නට නිවැරදි නායකත්වයක් දෙනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්තීන් සූදානම් කරනවා වෙනුවට ඉතාම අපැහැදිලි පනතක් මගින් උත්සාහ කරනවා ආර්ථිකය සංවර්ධනය කරන්න යනවායි කියලා ට්‍රාන්ස්ෆෝර්ම් කරන්න යනවායි කියලා තවත් උගුලක මේ රටව ඉර කරලා දාන්නට. ඊළඟ කාරණය තමයි මේ පනතේ කොටස් කීපයක් බලනකොට අපිට පැහැදිලිවම පේනවා මේ බිල් එකේ කොටස් කීපයකම අපිට පේනවා ඉන්කන්සිස්ටන්සිස් තියෙනවා, එහෙම නැත්නම් නොගැලපෙන තැන් කීපයක තියෙනවා. ප්‍රධානම කාරණයක් තමයි ඉතාම සැකසහිතයි අපිට මේකේ සිංහල පරිවර්තනයේ දාලා තියෙනවා. මේ පනත්වල අනපනත්වල ගැටලුවක් තිබුණොත් එහෙම ඒ වෙනුවට දෙමළ හා සිංහල පනත්වල සිංහලෙන් තියෙන පරිවර්තනයන් වල ගැටලුවක් තිබුණොත් සිංහල පරිවර්තනය ප්‍රිවේල් වෙනවා, එහෙම නැත්නම් තමයි මුල් තැන ගන්නේ කියන එක. ඉංග්‍රීසි ඉංග්‍රීසි බසින් තියෙන පනත ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර විට ඉංග්‍රීසි පනතටත් ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පනතේ විධිවිධානවලටත් ඒ වගේ න්‍යායාත්මකව බලයක් ලැබෙනවා කියන එක අපිට අපැහැදිලි බවක් තියෙනවා. ඊළඟට තමයි ඒ පනතේ 196 වෙනි වගන්තිය පිළිබඳවයි මම මේ පැහැදිලි කිරීමක් කරේ. ඊළඟට අපිට පේනවා මේ රජයේ තියෙන රජයට සංවර්ධනය රට සංවර්ධනය කරන්නට තියෙන නොහැකියාව විශේෂයෙන්ම පෞද්ගලික අංශය පිටටේ බර පටවන්න දෝ කියලා මේ සූදානම් වෙන්නේ. මොකද හේතුව කිහිප තැනකම ඉලක්කයන් කීපයක් පිළිබඳව කතා කරනවා. නමුත් ඒ ඉලක්කයන් අපි දන්නවා මේ සමාජයේ මේ ආර්ථිකය සංවර්ධනය කරන්නට පෞද්ගලික අංශයේ තියෙන දායකත්වය ඉතාම විශාල වශයෙන් බලපානවා. ඒ පෞද්ගලික අංශයේ තියෙන දායකත්වය හැල්ලුවට ලක් කරගෙන මේ ආර්ථිකය සංවර්ධනය කරන්නට එහෙනම් අපොහසත් වුණොත් ඉදිරියේදී ඒකේ බ්ලේම් එක එහෙම නැත්නම් වරද පෞද්ගලික අංශයට පටවන්නට සූදානමක් වෙන බවයි තව පැත්තකින් බලන මේක විශ්ලේෂණය කරන කෙනෙකුට පේන්න යන්නේ. ඒ වගේම තමයි මේ තුලින් පනත තුලින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ඉන්ඩිපෙන්ඩන්ස් බොඩි එකක් මේ තුලින් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරලා තියෙනවා කියන එක. ප්‍රොවිෂන් එකක සඳහන් වෙනවා මේ රෙගියුලේටරි බොඩි එක ඉන්ඩිපෙන්ඩන්ස් බොඩි එකක් කරහා නියාමනය කිරීමට, ඒ කියන්නේ ස්වාධීන ආයතනයක් කරා නියාමනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කරගෙනවා කියන එක. ඒ කියන්නේ BOI එක දෙකට කඩලා එක කොටසක් නියාමනය පැත්තට තල්ලු කරනවා කියන්නේ. එහෙනම් ඒකෙන් ගම්ම්‍ය වෙන අනිත් කොටස තමයි අනිත් පැත්ත පෞද්ගලිකකරණය කරන්න ගෙනියනවා කියන උත්සාහයක් මේක තුල සැඟවිලා තියෙනවා කියන්නේ. ඒකෙන් පේනවා මේ ප්‍රයිවටයිසේෂන් එහෙම නැත්නම් පෞද්ගලිකකරණය කියන කෝකටත් තෛලය තමයි මේ වයසක සියලට තියෙන රට සංවර්ධනය කරන්න. අපි දන්නවා මේ එකම තෙලෙන් හැමදේම කරන්නට බැරි බව. මේ වයසක සියලට තාම තේරුම්ගෙන තිබුණ නැති වුණා, තේරුම් ගිහිල්ලා නැති වුණාට, මේ ආර්ථික දේවදත්තලට තාම මේක තේරුම් ගිහිල්ලා තිබුණ නැති වුණාට රටේ ජනතාව දන්නවා, විශේෂයෙන්ම අපේ තරුණ දරුවන් දන්නවා මේ ආර්ථිකය මේ ආපු ගමනින් ගොඩ ගන්නට බෑ, ඒකට වෙන ක්‍රමවේදයක් කරන්නට ඕන. මේ ප්‍රයිවටයිසේෂන් කියන එකම තෙල හැම එකකටම ගානවා වෙනුවට කියලා. එහෙනම් අපි තව පැත්තකින් බැලුවොත් එහෙම මේ පිළිබඳව මේ ඉහත කීයට සඳහන් කරපු කාරණාව මේ ප්‍රයිවටයිසේෂන් එකට ගැලපෙන තවත් කොටසක් වෙනවා මේ ඉකොනොමික් බිල් එක ඇතුලේ, ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක ඇතුලේ. ඒක තමයි මේකේ සෙක්ෂන් 13 වල සඳහන් වෙනවා. ඉට් ඕල්සෝ ප්‍රොවයිඩ්ස් ෆෝ ඉන්කෝපරේට් කම්පනීස් අන්ඩර් ද කම්පනීස් ඇක්ට් ඔෆ් 2007 කියලා. ඒ කියන්නේ මේක ස්වාධීන ආයතනයකින් නියාමනය කරන්න කියලා එක පැත්තකින් කතා කරනවා. ඒ යටතේම කියනවා මේවැ විධිවිධානවල තියෙන මතයන් ඔබ්ජෙක්ටිව්ස් අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා සමාගම් පනත යටතේ කම්පනී සූදානම් ලියාපදිංචි කරන්නටත් මේ තුලින් බලය පැවරෙනවා. ඒකෙන් එක පැත්තකින් කියනවා ස්වාධීනයි කියලා, අනිත් පැත්තෙන් කියනවා අපිම ගිහිල්ලා කම්පැනිස් දාන්න යනවා මේකේ තියෙන වැඩ කරගන්න. ඒ කියන්නේ මේකේ කොන්ෆ්ලික්ට්ස් ඔෆ් ඉන්ටරස්ට් හැම පැත්තේම පේන්න තියෙනවා. ඒකයි කිව්වේ මං මුලින්ම මොකක්ද මේකේ අභිමතාර්ථය, මෝටිව් එක මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ නැහැ. අපිට මේක එළිය ඉඳලා බලනකොට පේනවා මේ අර කලින් කියපු ආර්ථික අජාසත්යන්ගේ කීමකට රැවටිලා මේ ආර්ථික දේවදත්තයින් මේකට උගුලක් තමයි මේ අටවන්නට සූදානම් වෙන්නේ කියලා. මේකෙන් වෙන විශාලම පාඩුවක් වෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට,
මේ නියාමනය කරන්න තියෙන ආයතනම ඒගොල්ලොම ගිහිල්ලා ප්‍රයිවට් කම්පනීස් දාගෙන එහෙම නැත්නම් කම්පනීස් ඉන්කෝපරේට් කරගෙන වැඩ කරනවා කියන්නේ මේ ප්‍රයිවට් බිස්නසර්ස් වලට ඉන්වෙස්ටර්ස් ලට තියෙන ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එක නැති කරන්නට තමයි මේකෙන් මේ උත්සාහය දරන්නේ කියලා මේකෙන් අරන්දින්නේ කියලා අපිට ලොකු සැකයක් මතුවෙනවා. ඒ කියන්නේ තමන්ගේම හෙංචයියලට මේ පෞද්ගලික ආයතන තුලින් වරදාන වරප්‍රසාද දීලා විදේශයකින්ගෙන් එන ආයෝජකයින්ව මේ තුලින් ඒගොල්ලන්ගේ තියෙන ධෛර්යය නැති කරන්න එහෙම නැත්නම් ලංකාව ඉන්වෙස්ට්මන්ට් ඩෙස්ටිනේෂන් එකක් කියන එකට තියෙන ඇට්‍රැක්ටිව්නස් එක අයින් කරන්නද මේකෙන් උත්සාහ කරන්න කියලා අපි දැක්කා කලින් තවතාවල මේ ලංකාවට එන ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලනවා කිසිම ලැජ්ජාවක් නැතුව 10% 20% 30% දක්වා මේක ගමන් කරා. ඒක දැන් නීතිගත කරන්නට සූදානමක් තියෙන බව තමයි මේ පනතේ තියෙන විධිවිධාන වලින් මේ ගේන්න යන පනතේ තියෙන විධිවිධාන වලින් පේන්නේ යන්නේ. පෞද්ගලික කම්පනියක් හදලා පෞද්ගලික කම්පනියට තේ අර මුලින් ඉල්ලපු 10% 20% 30% දැන් ඒගොල්ලන්ගේ නිලධාරි පැලැන්තියක් ඒකටපත් කළා අර ආර්ථික අජාසත්වයන් කොටසක් ඒකටපත් කරලා ඒ තුලින් මේ ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එක නැති කරලා එක විදේශ ආයෝජකයෙකුට නොදෙන වරදාන වරප්‍රසාද තව විදේශීය ආයෝජකයෙකුට දෙන්නදයි කියලා මේකෙන් සූදානම් වෙන්නේ ලොකු සැකයක් තියෙනවා. මේකේ කතා කරනවා දේශීය ආයෝජකෙන් සහ විදේශීය ආයෝජකින්ට සමතැනක් දීම පිළිබඳව වැංගෙන් වගේ. නමුත් අපිට පේනවා මේකෙන් කරන්න හදන්නේ සමහර ආයෝජකින්ට පැහැදිලිවම අමතර වාසියක් නැත්තම් ඩීල් එකක් දාන්න අවස්ථාව ලැබෙනවා. මොකද නියාමනය කියන කරන කොටස අත හොදා ගන්න උත්සාහ කරයි අපි මේක කරේ නැහැ කියලා. මොකද ඒක යටතේ තියෙන කම්පැනි හදලා මේකේ අරමුණිෂ්ඨ කරවා ගන්නට කියලා සූදානම් වෙන නිසා පේනවා. ගැටලුවක් මතුනොත් අරමුණ මේ ඩීල් එකක් දාපු එකේ ගැටලුවක් මතුනොත් ඒක ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන මේ කම්පැනි එකක් ඇතුළට දාලා එහෙම නැත්නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙච්ච කම්පැනියක් ඇතුළට දාලා මේකෙන් අත හොදාගෙන ඩීල් එක ඉදිරියට ක්‍රියාත්මක කරගන්න ලෙජිටිමයිස් කරගන්න ක්‍රමවේදයක් තමයි මේකෙන් කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලිව පේනවා. ඊට අමතරව අපිට දකින්න ලැබෙනවා මේ පනතේ මේ යෝජිත පනතේ තියෙන විධිවිධාන වලින් අපේ මේ දැනට තියෙන ඉන්ස්ටිටියුෂන්ස් වලට BOI එක තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් අප්‍රෝචස් තියෙනවා, ඩෙට් රීස්ට්‍රක්චරින් කරන ක්‍රමවේදයන් පිළිබඳව මේකේ කතා බහ කරනවා. ඒවට වෙන වෙනම ආයතනයක් දැනට තියෙනවා. ඒවට ඒවා සවිමත් කරලා, ඒවා බලගන්වලා, ඒවට අවශ්‍ය KPIs දීලා ඩිලිවරි මෙකනිසම් එකක් හදලා දෙනවා වෙනුවට මේක තව තව කම්ප්ලිකේට් කරලා මේ රාජ්‍ය යාන්ත්‍රණය තවත් අකර්මණ්‍ය කරන්න උත්සාහ කරන බවක් තියෙන බව පැහැදිලි. මේකේ යටි අරමුණු තියෙන බව අපිට මේකේ බලනකොට විශ්ලේෂණය කරන්නට කරනකොට පැහැදිලි වෙනවා. ඊළඟට තමයි මේ දැනට තියෙන ගැටලු වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. අලුතෙන් නීතියක් දමපු පළියට මේ ගැටලු වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. එහෙනම් ලංකාවේ තියෙන නීති සමුදාය දැක්කම, නීති ප්‍රවාහයන් දැක්කම අපිට පේන්න ඕන ලංකාව සුරපුරයක් වෙලා තියෙනවා කියන එක. එහෙම නෙමෙයි පේන්නේ. මේ නීති හදන එකේ යටි අරමුණ මොකද්ද? ඒගොල්ලන්ගේ අභිමතයන් ඉෂ්ට කරගන්න, ඒගොල්ලන්ගේ හෙංචයියන්ට මේ ආර්ථික අජාසත්වයින්ට තමන්ගේ පිරිසට වරප්‍රසාද දෙන්නට ගරන ගැට ගහන නව සූත්‍රයක් විදියට තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ National Policy on Economic Transformation එකේ තියෙන ගැටලුවක් තමයි මේ restructuring of debt owed by the government. මේ වෙනුවෙන් දැනට අපි දන්නවා මුදල් අමාත්‍යාංශය තියෙනවා, රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව වෙන වෙනම විධිවිධාන තියෙනවා, ඒකට අවශ්‍ය මෙකනිසම් එකක් රට තුල ඉස්ටැබ්ලිෂ් කරගෙන යනවා, සමහර ඒවා දැනටමත් තියෙනවා. ඒ වෙනුවට ඒ තියෙන විධිවිධානයන් වෙනුවට මේකටත් මේකේ බරම පටවනවා. ඒකෙන් පේනවා මේ ඩීල් එකක් දාගන්න පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, සමහර විට නැත්තම් ජනතා නියෝජිතයින්ගේ අනුමැතියකින් තොරව මෙන්න මේ අලුතෙන් අටවා ගන්නට යන ඉන්ස්ටිටියුෂන්ස් වලට ඉන්ඩිපෙන්ඩන්ට් කියලා නම දාගන්න කොමිෂන්ස් වලට, එහෙම නැත්නම් දාන කොමිෂන්ස් වලට මේවැ බලතර හුවමාරු කරලා ජනතාවගේ අභිමතය සොරා ගන්නටදයි කියලා මේකෙන් උත්සාහ කරන්නේ. අපිට ලොකු සැකයක් මතුවෙනවා. ඊළඟට තමයි මේ තියෙන රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එකේදී මේ අලුතෙන් ඇති කරන්නට උත්සාහ කරන ආයතන කීපයක් ගැන මේ යෝජිත පනතේ සඳහන් වෙනවා. ඒවට අපොයින්ට් කරන්නට, එහෙම නැත්නම් ඒ බලතල බාර ගන්නට සූදානම් වෙන පිරිස ගැන පේනකොට පේනවා මේවා හරිගස්සලා තියෙන්නේ රට කෙරෙහි තියෙන හැඟීමකකින් සද්භාවයකින් නම් නෙමෙයි කියන එකේ වෙනුවට මේ වයසක සීයලාගේ වයසක හෙංචයියන්ට රිටයර් වුණාට පස්සේ ගිහිල්ලා වැඩ කටයුතු කරන්නට
දැනට බෝයි වගේ ආයතරල්වලට පත් කරලා කලින් වතාවල ඒවයින් අසාර්ථක කියන ලේබලේ වැදිච්ච පුද්ගලයන්ව නැවතේ තනතුරුවලට ගේන්න බැරි නිසා ඒ වගේ තවත් ආයතනවල වංචා දූෂණයන්වලට සම්බන්ධ වෙච්ච පිරිස්ත ඒවට ගේන් ඒ ආයතන තුළටම ගේන්න බැරි නිසා වෙන ආයතන ව්‍යුහයක් සකසලා පරණ වැඩ කටයුත්තම ඉදිරියට කරගෙන යන්නටයි මේ දේවල් වලින් සූදානම් වෙන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. තවත් තැන් විදියකට බලනකොට පේනවා සමහර මේකේ තියෙන අරමුණු අභිලාෂයන් ඉෂ්ට කරගන්නට උත්සාහ කරන්නේ 2048 දෙමේ 2050 දී. ඒ කියන්නේ මේ කරන්න හදන්නේ ජනතාව ඉදිරියේ ඡන්දයක් ආසන්නයේදී සුරංගනා ලෝකයක් මවන්නට උත්සාහ කරනවා මේ ආර්ථික දේවදත්තලා. මේ ගැටවලට අහුවෙන්නට ජනතාව සූදානම් නැහැ. තවදුරටත් විශේෂයෙන්ම බුද්ධිමත් ජනතාවක් රටේ මේ වෙලාවේ මේව පිළිබඳව ඉතාමත් සූදානමින් ඉතාමත් වගකීමෙන් බලනවා. මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මේ තියෙන රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කරලා ඒවා ඉන්න නිලධාරීන්ට වගවීම, මේ රාජ්‍ය ආයතනවලට ඩිලිවරිස් එහෙම නැත්නම් KPIs තුලින් මේ රටේ රටට අවශ්‍ය සේවය, ජනතාවට අවශ්‍ය සේවය, ෆොරින් ඉන්වෙස්ටර්ස්ලට අවශ්‍ය රික්වයර්මන්ට්ස් ටික ෆැසිලිටේට් කරන එකයි. නමුත් කරන්නට යන්නේ ඒක නෙමෙයි කියන එක පැහැදිලි වෙනවා. තවත් මේකේ තියෙන ගැටලුවක් තමයි මේ තැන තැන තියෙන විසිරලා තියෙන ආයතනයන් තියෙනවා එක එක ආරමුණු සඳහා සූදානම් කරපු මේ ස්ට්‍රක්චර් මේකේ තියෙන ස්ට්‍රක්චර් එක තුලින් ඒවා එකතු කරලා සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් හදන්න යන බව පේනවා. එතකොට අපි හොඳාකාර දන්නවා දැනට මේ BOI කියන ආයතනයවත් හරිකාකාරව පාලනය කරගන්න, නියාමනය කරගන්න අපහසු වෙලා තියෙන වෙලාවක වංචාව හා දූෂණය නිසා ආයතන කීපයක් එකට ගොඩ ගහලා ලොකු ආයතනයක් හදලා ඒ තුලින් කරන්න මේකම කරන්න පුළුවන් කමක් තියනවාද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ නිසයි මම අර මුලින් කිව්වේ මේකේ තියනවා තියෙන්නට පුළුවන් යටි අරමුණු තියෙන්න පුළුවන් මේගොල්ලන්ගේ. ඉතාමත් අපි කල්පනාකාරී වෙන්නට ඕන. ඒ නිසා ඊට පස්සේ මීට අමතරව ලහි කරන මේ ගැටලු නිසා මේකේ තව ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. ඉන්කන්සිස්ටන්සිස් කීපයක් තියෙනවා මේ ඇට් එකේ. කෝරම් එක පිළිබඳව එක තැනක එක විදියකට කතා කරනවා, තව තැනක කෝරම් එක පිළිබඳව වෙනස් විදියකට කතා කරනවා. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ලේෂන් එකේදී එහෙම නැත්නම් සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවන් සඳහා තියෙන පරිවර්තනයේදී ගැටලු සඳහන් වෙනවා. මේ තුලින් අපිට පේනවා මේක මේ ලහිලහියේ කරන වැඩපිළිවෙල තුර මේ තුලින් රටේ දේශීය ආයෝජකින්ටවත් රටට එන්න විදේශීය ආයෝජකින්ටවත් මේකෙන් සෙතක් නම් වෙන්නේ නැහැ. වෙනුවට මේ දේශීය ආයෝජකින් අතර ඉන්න ඒගොල්ලන්ගේ මේ හෙන්චයියන්ට සහ විදේශීය ආයෝජකෙන් සමග ඩීල් එකක් දාගන්න ක්‍රමවේදයක් තමයි මේ තුලින් සූදානම් කරන්න කියලා. If you look at some of the provisions in the proposed economic transformation bill, we can clearly see the lack of consultation, the stakeholder engagement to understand and identify the need to bring about a bill of this nature that clearly indicates there are ulterior motives of the people who are behind this to bring a bill like this in rush, in such a rush. We are just ahead heading into long weekends and holidays due to the Vesak festival that will be celebrated across the globe. But given a situation like that, it reduces the chances of people to contest this either in the formal forums or using the provisions in the legal system. So it clearly indicates there are some ulterior motives. That is why the hidden agendas are playing a prominent role. That is why in a rush Parliament is called today specially to table this particular bill. It's a significant concern. Elephant in the room at the moment is to address the corruption in the country and give solutions to those issues, whereas instead of addressing them, we can see they are trying to cover up corruption and allegations that have been leveled against them through this type of bills to confuse the general public and the policy makers. The complicated bills will be able to resolve the current crisis of the country, whereas the complicated bills one after the other will not address the issues. Instead, what is required is a correct leadership, a leadership without corruption, a leadership without allegations to come forward and to take charge of this country. That is where the NPP is the solution for people to deliver a mandate, to get a mandate from people and to implement that one for the betterment of the country. We are quite concerned of the fact that the government is trying to put the blame onto the private sector because the proposed bill talks of so many KPIs, targets, etc. We don't know from where these numbers got into the bill. However, since they are there, we can see
if in the event the government fails to achieve these targets, obviously the mechanism the government has to develop the country is to making use of the private sector, participation of investors, both local and foreign. So in the event if the government fails, this bill is trying to transfer the bill or to put the blame into the private sector. On the other hand, there are several provisions in this proposed bill that talks of implementing new structures within a commission that is to be created under the bill, and the commission is empowered to create companies under the Companies Act of 2007. So that contradicts the purpose. It can have serious repercussions by taking away the level playing field available for investors out there, both local investors as well as foreign investors. Because in one hand, the commission is supposed to regulate and monitor. On the other hand, the regulator and monitoring agency becomes the operator as well. This clearly leads to one direction, that is the motive of the government to engage in privatization. You can't blame this rotten lot because they have only one solution for everything, which is privatization. That is where we believe as NPP, there are multiple solutions to address a critical situation of the economy of this nature, the situation that the country is currently going through. That is why we clearly oppose to some of the provisions in this particular bill. This can be brought in a manner, in a more transparent manner, with the consultation and the stakeholders who are going to be affected by this scenario. So I'm sure the rest of the team members will discuss on the other areas relating to the matter and connected areas to relating to this matter as well. Perhaps if there are other questions, we can take it up during the Q&A. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.